भवान सुबह दर्शनक दावसे प्रथम प्रवृत्त विकास वैन मामा युगंती मायुरिका प्रथम एन पुआत सिरस्ताल नव आगमितिलेसु महिंद राजपक्ष महता देवरुंदे वैतकुल बचानतावटे साजित तुति पुदाई हिटपु जनपति मायत्री निदहस पक्ष नियोजितीन कोल बटकेंदवाई පසුගියදා පැවති මහමැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් වාර්තා කළ මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ඊයේ පෙරවරුවේදී වරුන් දුන්නා. එය ඓතිහාසික කැලණිය පුදබිමේදී. පසුගිය අගෝස්තු මාස 5 වනදා පැවති මහමැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි වුණා. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමගම රටේ මීළඟ වසර 5ක පාලන තන්ත්‍රයේ හෙබවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයේ ලබා දෙමින් අග්‍රාමාත්‍ය ධුරේ යලිත්වරක් දිරුම් දීම සිදු වුණා. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමගින් අග්‍රාමාත්‍යවරයා අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිරුම් දීමට තෝරාගෙන තිබුණේ ඓතිහාසික කැලණිය රජමහ විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආරාධිතින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් රැසක් එක්ව සිටියා. ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ඉනනතුරුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය රජමහ විහාරස්ථානයේ වෙත පැමිණියේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ කැලණිය පුණ්‍ය භූමියට සම්ප්‍රාප්ත වන ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් ආරාධිතින්ගේ පැමිණීමත් සමගම ජාතික ගීය ගායනා කිරීම සිදු වුණා. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. නවවන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යලිත්වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දිරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සුබ මොහොතින් සිදු වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දෙන මොහොත. මහින්ද රාජපක්ෂ නමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රාජ්‍යයක් පිටුවීමට කෙලින්ම අන්‍යාකාරී වූ ශ්‍රී ලංකාව තුලදී හෝ ඉම්පිටදී අත ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීත්ව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව සබ්බමංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ වෙත පැමිණ ආගමික වතාවත් තුළ නිරත වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තා.
ඉතිමති තේජෝ ජය සිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතු අරහතු ඉනනතුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය වෙතද පැමිණියා. දීගාවායේ මහන්දාවා මජිමා රස්ස කාණ්ඩ දෝරාදී. දෙවරුන් දිනයේ උත්සවයේ කටයුතු වලින් අනතුරුව කැලණිය නිග්මුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැමිණියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙතයි. එෙහිදී විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී ගරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළා. ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය නිසලස ඉටු කරමින් ත්‍රස්තවාදී සහ අන්තවාදී මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරමින් සහයෝගය ලබා දුන් ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා මෙතකොළඹ ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදකොළඹ ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා සහභාගී වුණා. සමගි ජනබලවේගයේ සමග සහය දක්වමින් අතිවිශාල මනප සංඛ්‍යාවක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී මැදකොළඹ ජනතාවට සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තුතිය පළ කළා. කොළඹ ලංකාරාමයේ කල්යාණි ගංගාරාමයේ යන විහාරස්ථානවලටද පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම සුචරිත ශාලාවේ පැවති පිළිගැනීමේ උත්සවයකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. විශේෂයෙන්ම මෙවර මහමැතිවරණයේදී මටත් මගේ සහෝදර අපේ සංවිධායකතුමාටත් අසීමිත සහයෝගයක් ශක්තියක් ලබා දුන්නු අපේ ආදරණීය සුචරිතය ආශ්‍රිත බල ප්‍රදේශයේ ජනතාවට අපේ ස්තුතිය පුද කරන්න. ස්තුතිය පුද කරනවා පමණක් නොවේ සුවිශාල මනාප ප්‍රමාණයක් ලබා දීලා අපිව ඔබ සියලු දෙනාම ශක්තිමත් කරා දිලිගැන්නුවා. ඒ පිළිබඳව අපේ අවංක ආදර ස්තුතිය සෑම සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අපි විපක්ෂයේ කාර්යභාරයේ ශක්තිමත් ක්‍රියාත්මක කරමින් මේ රටේ සබ් ජාතිකත්ව ප්‍රතිපත්ති තුල බෞද්ධ තිරිසිඳු නිර්මල නිර්ව්‍යාජ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජාතිවාදයේ ජාති වේදේ ආගම්වාදයේ ආගම් වේදේ අන්තවාදයේ ත්‍රස්තවාදයේ සහ මුලින්ම මුලිනු පුටා දමන්නට අපි විපක්ෂ හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න කැමති විපක්ෂ නායක සේවාව නිරතුරුව ජංගම සේවාවක් බවට ජනතාවගේ ජංගම සේවාවක් බවට අපිපත් කළා. දෙවන්ත සමාජ සේවාව දෙවන්ත සංවර්ධනය මැදකොළඹටත් මුළු කොළඹ දිස්ත්‍රික්කයට ඒ වගේම මුළු මහත් ශ්‍රී ලංකාවට රාජ්‍ය බලයක් නොමැතිව අපි ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ කොළඹට කැඳවා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මහමැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අපේක්ෂකයන් එම රැස්වීම සඳහා කැඳවා තිබුණා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමා අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ 100%ක් අපි සහයෝගය දීලා වැඩ කරන්න තීන්දුව කරා. එකයි ලැබුණ. සොරෙන් රාගම් මැතිතුමා පත් කළ දිනවා. කැබිනට් මන්ත්‍රීවරු තාම දැනන්නේ නැහැ ඒ ගැන අනාගතේ.
ජනතාව තමයි රටේ නීති හදන දැනට විවස්ථා දායකට පත්කල යුත්තේ කවුද කියන එක තීන්දුව කරන්නේ ජනතාව දෙන තීන්දුවකදී අපි කැමති වුණත් අකමැති වුණත් ඒ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදී අනුව අපි හිස නැමිය යුතු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකින් සංඛ්‍යාව 14ක් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලිකම් දයසිරි ජයසේකර මහින්ද අමරවීර නිමල් සිරිපාල ද සිල්වා දුමින්ද දිසානායක රංජිත් සියඹලාපිටිය සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඇතුළත් එමෙන්ම අංගජන් රාමනාදන් කාන්තර් මස්තාන් ලසන්ත අලගියවන්න චාම්ර සම්පත් දසනායක ෂාන් විජේලාල් ද සිල්වා ශාන්ත බණ්ඩාර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ද පාර්ලිමේන්තුවට තේරිපත් වූ සෙසු मंत्री वरुण बनवा එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට බාර දී පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා සහාය වන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටිනවා ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් අපෙන් අහන ප්‍රධාන ප්‍රශ්නේ තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපේ ගනුදෙනුව මොකක්ද? සිරිකොත එක අපේ ගනුදෙනුව මොකක්ද කියලා. අපේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයට පිළිතුරු දීලා තියෙනවා. ඉතින් මම එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් සමගි ජන බලවේගය කියන මේ පක්ෂය මේ සම්දානේ හදලා බිහිවෙච්ච ආයතනයක නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබපු පුද්ගලයෙක් හැටියට මම එක්සත් ජාතික පක්ෂයට ඉල්ලීමක් කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න එක්සත් ජාතික පක්ෂය නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි දැන් ඔබෙත් අපෙත් නායකයා මේ රට ගැන හිතලා එක්සත් ජාතික පක්ෂය ගැන හිතලා මේ පක්ෂයට ආදරය කරන ජනතාව ගැන හිතලා තවමත් ඡන්ද ලක්ෂ දෙකමාරක් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය නිසා ඡන්දෙ දුන මේ පුද්ගලයන් ඉඳන් නෙමෙයි මේ ආත්මාර්ථකාමී අදහස් වලට යට වෙන්නේ නැතුව මේ එක එක පුද්ගලයින්ට යට වෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර දිය යුතුයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට පූජ්‍ය ගලකොටත්තේ ඥානසාර හිමියන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේ ජන බලවේග පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පවසනවා එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රටේ ජනතාවගේ එකම අභිප්‍රාය උනේ ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්නව දැකීම. අතිපූජ්‍ය ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට යැවීමේදී යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද උන්වහන්සේගේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබුණු පසු එම ධූරයට පත්කරන්න හැකියාව තියෙන්නේ එක්කෝ ඡන්දය ඉල්ලලා ඡන්දේ පරාජිත වෙච්ච පුද්ගලයෙක් එහෙමත් නැත්නම් මුලින්ම ජාතික ලැයිස්තුවේ නම සඳහන් කළ පුද්ගලයෙක් පමණයි කියලා එම නීතියක් තියෙනවා. ඒ අනුව දැන් මෙතන ගැටලුවක් ආවා කෙසේද ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කියන අපට ගැටලුව ආවා. නමුත් මං ජනතාවට කියනවා දැන් අපි ඒ සම්බන්ධව නීති උපදෙස් අරගෙන අපට හැකියාව තියෙනවා අපට උපදෙස් ලැබිලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය මේ වෙනකට අනුගමනය කරමින් යනවා. මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා. සැකයක් හිතන්න එපා. අනිවාර්යයෙන්ම ඉදිරි දිනකදී උන්වහන්සේ පාර්ලිමේන්තුවේ හසුන් ගනිවි කියලා මම ජනතාවට කියන්න කැමතියි. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා යලිතමයේ වූ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.